ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්වන නොකියා. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාර පරිශ්‍රය උද්ගත වූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බන්ධනාගාර නියාමකවරුන් 2 දෙනෙකුද ඇතුළුව රැඳවියන් 108 දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වෙතත් මෙම ගැටුමට මූලික වූ කරුණු සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශනකුත් වූ අතර එවන් වටපිටාවකයි අධිකරණ අමාත්‍යවරයා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ. එම පංච පුද්ගල කමිටුව අතුරු වාර්තාව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතා විසින් නියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවට අනුව ගැටුම ආරම්භ වූ පසුගිය 29 වෙනිදා සවස 3:30ට පමණ M2 වාට්ටුව අසල රැඳවියන් සඳහා ආහාර බෙදා දීම සුපුරුදු පරිදි සිදු වී තිබෙනවා. එම අවස්ථාවේදීම එහි සිටි රැඳවියන් කෑම වතුර වගේයි මැසිවිලි නගා ඇති බවත් අතුරු වාර්තාවේ සඳහන්. ඒ අතරතුර තවත් රැඳවියන් දෙදෙනෙකු අගුළු දමා තිබූ L වාට්ටුවේ අගුළු කඩා ඇති අතර එය COVID-19 රෝගය නිසා වසා දමා තිබූ කිසිවෙකුට එළියට නොයන ලෙස දැනුම් දී තිබූ වාට්ටුවක් වීමද විශේෂත්වයක්. ලද අවසරෙන් L වාට්ටුවේ රැඳී සිටි රැඳවියන්ද පිටත බව පංච පුද්ගල කමිටුව විසින් අනාවරණ කරගෙන තිබෙනවා. මින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ රැඳවියන් දහසකට වැඩි රැඳවියන් පිරිසක් සමග ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිය උද්ඝෝෂණ ව්‍යාපාරය දිගින් දිගටම සිදු කරගෙන ගොස් තිබෙනවා. ඒ අතරතුර බන්ධනාගාර රෝහලේ සිටින නිලධාරීන් දෙදෙනෙකු රැඳවියන් සිය භාරයටගෙන ඇති බවත් ගැටුම පිළිබඳ විමර්ශනය කරන පංච පුද්ගල කමිටුව ලබාගත් සාක්ෂිය ඔස්සේ අනාවරණ වී තිබෙනවා. මේ අනුව පුද්ගලයන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂාව තහවුරු කරමින් කලහකාරී තත්ත්වය මැඩ පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති අතර පළමුව ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන්ට පැමිණීමට නොහැකි වනසේ රැකවල් තර කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. තත්ත්වය පාලනය නොවූ තැන රැඳවියන් දෙසට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකොට බියගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් සහ පසුව ජීව උණ්ඩ භාවිත කරමින් කලහකාරී තත්ත්වය මර්ධනය කිරීමට පියවරගෙන ඇති බවයි අතුරු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ගැටුම අතරවාරයේදී පළමුව එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල සිදු වී ඇති අතර පිරිස දෙපසට විසිරි ගොස් තිබෙනවා. නමුත් යලි අඳුර වැටුණු පසු රාත්‍රී 7:00-9:00 අතර කාලය තුළ බන්ධනාගාර රෝහලේ තිබූ පෙතිවර්ග කිහිපයක් රැඳවියන් රිසිසේ පානය කර ඇති අතර පොළුමුගුරු සහ ආයුධවලින් එකිනෙකාට පහර දෙමින් ඔවුන් වියරුවෙන් හැසිරී ඇති බවයි සාක්ෂිකරුවන් පවසා ඇත්තේ. ඉන් නොනැවතුණු කලහකාරීන් බන්ධනාගාරයේ දේපළවලට ගිනි තබා ඒවා විනාශ කිරීමටද කටයුතු කර තිබෙනවා. යළි 30 වෙනිදා සවස් භාගයේ වන විටත් එක් ගේට්ටුවක් අසලට පැමිණි රැඳවියන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් වතුර ඉල්ලා කෑගසා ඇති බවත් හෙළි වී තිබෙනවා. එහිදී කලහකාරීන් පාලනය කිරීම සඳහා යළි නිලධාරීන් විසින් වෙඩි තබා ඇති අතර එහිදී කිහිප දෙනෙකුට වෙඩි වැදී තිබෙනවා. මෙම සියලු කරුණු සලකා බැලීමේදී ගැටුමට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් පංච පුද්ගල කමිටුවට නිරීක්ෂණය වී ඇති අතර ඉන් ප්‍රමුඛ වී ඇත්තේ කොවිඩ් රෝගීන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට රැඳවියන් දැනගැනීමෙන් පසු එහි තිබූ තදබදය හමුවේ ඔවුන්ගේ ජීවිත අවදානම මත ඔවුන් නොසන්සුන් වී උද්ඝෝෂණ ව්‍යාපාරයකට යොමු ඇති බවයි. එනිසා සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් මෙලෙස උද්ඝෝෂණයක් ආරම්භ කිරීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙසයි පංච පුද්ගල කමිටුවේ නිරීක්ෂණය බවට පත් වී ඇත්තේ. කෙසේ නමුත් රිමාන්ඩ් භාරයේ පසුවන විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ට කර ගැනීමට කල්ලි ගැසී ඇති බවත් කමිටුවේ නිරීක්ෂණ අතර ප්‍රධානයි. එහිදී එකිනෙකාට පහර දීම්ද වර්ධනය වී තිබෙනවා. මෙලෙස පාර්ශ්ව ගණනාවකින් පංච පුද්ගල කමිටුව ලබාගත් සාක්ෂි එකිනෙක විශ්ලේෂණය කරමින් සහ ඔවුන් දුටුදේ නිරීක්ෂණය කරමින් නිර්දේශ කිහිපයක් අතුරු වාර්තාවෙන් ඉදිරිපත් වී ඇති අතර නීතිපතිවරයා විසින් පොලීසියට ලබා දී ඇති උපදෙස් මත අපමතම උදාහරණ රැඳවියන් හැකීක්මනින් PCR පරීක්ෂණ වෙත ඉදිරිපත් කිරීම ප්‍රධාන වනවා. එසේම සුබ සාධන මධ්‍යස්ථාන සඳහා ආහාර ඇතුළුව අත්‍යවශ්‍ය දේ රැඳවියන් වෙත ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරමින් අනුභව කිරීමට සුදුසු මට්ටමේ ආහාරද ලබා දිය යුතුයි. වැඩිදුර වාර්තාවන් අපි මේ අවසාන වාර්තාව හැටියට සකස් කරන්නේ. මේකට කවුද බලපෑවේ, මේ අය කවුද මේකට වගකිය යුත්තේ? වෙඩි තැබීම් සිදු වෙලා තියෙනවා. ඒ වෙඩි තැබීම් සිදු වෙලා තියෙන ළඟ ඉඳගෙනද ඌමනාවෙන් වෙඩි තැබීමක් සිදු වුණාද? මේ සියල්ල දැනගත හැකිවන්නේ ඒකට අදාළ විශේෂඥවරුන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලවල හැටියටයි. දිගටම ඒ පරීක්ෂණ කටයුතු කරලා මාසයේ අවසන් වෙන්නේ ප්‍රථම පූර්ණ වාර්තාවන් ලබා දෙන්න.